හැටියට අවස්ථාවක් ලබා දෙන්න වෙනත් කරුණක් ඉදිරිපත් කරන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ වරප්‍රසාද පිළිබඳව ඒක වරප්‍රසාද ප්‍රශ්නේ තියෙනවා නෑ නෑ ඔබතුමා මට මට විපක්ෂ නායකවරයා හැටියට මේ අවස්ථාව ලබා දෙන්න ඔබතුමා ඉතා කෙටියෙන් අවස්ථාව ගන්න බොහොම කෙටියෙන් මම මේක ඉදිරිපත් කරන්නම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම ඊයේ දවසේ රංජන් රාමනායක ගරු මැතිතුමාව බැහැ දැක්ක අඟුලකොළ පැලැස්ස බන්ධනාගාරේ සම්පූර්ණ සභාව වෙනත් පැත්තකට ගෙනියලා නැත්නම් එතන බරපතල ප්‍රශ්නයක් තියෙනවා කරුණාකරලා මට කතා කරන්න ඉඩ දෙන්න මට කතා කරන්න ඉඩ දෙන්න ඒක නෑ නෑ මට කතා කරන්න ඉඩ දෙන්න ප්‍රශ්නාතුනේ ඒක වෙනත් ආකාරයකට ගන්න නෑ මට කතා කරන්න ඉඩ දෙන්න කරු කතානායකතුමනි මේ සම්ප්‍රදාය වැරදි බන්දුල ගුණදර අමාත්‍යතුමා බන්දුල ගුණදර අමාත්‍යතුමා බන්දුල ගුණවර්ධන අමාත්‍යතුමා අරු කතානායකතුමනි ඔව් කියන්න මොකද රීති ප්‍රශ්නේ අයින්ට ෆෝඩ මොකද රීති ප්‍රශ්නේ ඔබතුමා අයින්ට ෆෝඩ ගරු කතානායකතුමනි නියෝජ්‍ය කතානායකතුමනි විපක්ෂ නායකවරයා හැටියට මගේ මන්ත්‍රී කණ්ඩායමේ මහජන මන්ත්‍රීවරයෙකුගේ වරප්‍රසාද ගැන මට කතා කරන්න ඇයිද ඒකට අවස්ථාව දෙන්න සමානුකූලව ගන්න ඒකට අවස්ථාව දෙන්න ඒක සමානුකූලව ගන්න අලු නියෝජ්‍ය කතානායකතුමනි රංජන් රාමනායක මැතිතුමාගේ ජීවිතය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඔය තා කෙටියෙන් බලන්න. ඒකට අවස්ථාව දෙන්න. ඔය තා කෙටියෙන්. මම ඊයේ දවසේ එතුමාගේ ජීවිතය ජීවිත ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. සංගදායතුමා. අර නියෝජ්‍ය කතානායකතුමනි මේ එතුමා මේක ගැන කතා කරන්නේ අපි විරුද්ධ නැහැ. හැබැයි මේකට අවස්ථාවක් තියෙනවා. ඒක තමයි. 27 යටදී තිබුණේ ඊළඟට තියෙන්නේ බන්දුරුගුණාද එතුමාගේ ප්‍රකාශය. ඊට පස්සේ එතුමාට ගන්න පුළුවන් නිසෙන්නේ. ඇයි නැත්තේ? කරුණාකරලා රීති අනුව කටයුතු කරන්න. විපක්ෂ නායක ක්‍රම නැගිටිනකල කියලා නවත්තන්න දැන්. අරු නියෝජකයා එහෙම ඉන්නවා. කරුණාකරලා රංජන් රාමනායක මැතිතුමා රංජන් රාමනායක මැතිතුමාගේ පිළිවෙත ප්‍රශ්නයක් තියෙනවා. මට ඒකට අවස්ථාව දෙන්න. විනාඩිය නවත්තන්න විනාඩිය. එහෙම ගුණමකු වෙන්න එපා. හා විනාඩිය නවත්තන්න විනාඩිය. අරු ගරු නියෝජ්‍ය කතානායකතුමනි රංජන් රාමනායක මැතිතුමාව බැහැදුටු අවස්ථාවේ එතුමා කිව්වා පැහැදිලි ප්‍රකාශයක් කරන්න කියලා මට එතුමාගේ ජීවිත අනතුරේ අඟුණුකොළ පැලැස්සේ එතුමා මිනිමරුවන්ට විරුද්ධව කතා කරා එතුමා කුඩුකාරයන්ට විරුද්ධව කතා කරා අද එතුමාට සිද්ධ වෙලා තිබෙනවා ලංකාවේ ඉන්න ලොකුම මිනිමරුවෝ එක්ක කුඩුකාරයෝ එක්ක ඒ හිරගෙදර ඉන්න ඒ නිසා මම එතුමාගෙන් ඉල්ලීමක් කරනවා වහාම ක්‍රියාත්මක වන පරිදි ඒක අපි අවධානයට ගන්නවා ඒක අවධානය අරු නියෝජ්‍ය කතානායකතුමනි මේ පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායක් තියෙනවා. ඒතත් ඔබතුමාට සාධාරණ අවස්ථාවක් දුන්නා. අදහසක් ඉදිරිපත් කරනකොට මයික් ඔෆ් කරන්නේ නැහැ. නෑ ඔබතුමාට සාධාරණ අවස්ථාවක් දුන්නා. විනාඩි දෙක තුනක් මට දෙන්න. ඉතාමත් කෙටි. විනාඩි දෙක තුනක් දෙන්න. හරි ඉවර කරන්න. ඉතින් තමයි කතා කරන්නේ. හරි මයික් එක දීලා තියෙනවා. මම ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා රංජන් රාමනායක මැතිතුමාගේ ජීවිතයට පොඩි අවස්ථාවක් දෙන්න. මේ ආණ්ඩුව වග කියන්නට ඕන. වග කියන්නට ඕන. සංගදායතුමා. සර් ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකතුමාට ඕන ඕන විදියට නැකිලා කතා කරන්න බෑ මේක එහෙම කොහෙද තියන්නේ ප්‍රකාශ කොහෙද තියන්නේ ඊදිවල එහෙම මේ කතා කරන්න ඉඩ දෙන්න බෑ දැන් තියෙන ඇමතුමා රජ ඇමතුමා ප්‍රකාශයක් කරන්න ඉඩ දීලා තියෙනවා කරුණාකරලා මේ සම්ප්‍රදාය කඩන්න එපා මේ මේ විපක්ෂ නායකතුමා කරන්නේ සම්ප්‍රදාය කඩන එක මේක වැරදි විපක්ෂ නායකයෝ විනාඩි ඉවර කරන්න ප්‍රශ්නයක් කරගන්න තු විනාඩි ඉවර කරන්න නායකතුමනි විනාඩිය විනාඩි දෙක තුනක් දෙන්න මට නෑ විනාඩි දෙක තුනක් දෙන්න බෑ විපක්ෂ නායකතුමා විනාඩි දෙක තුනක් මේ අසාධාරණයක් කරන්න එපා සභාවට විනාඩි දෙක තුනක් දෙන්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි රංජන් රාමනායක මැතිතුමා තවමත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරේ ඒ මන්ත්‍රීවරයාගේ ජීවිතයට එතුමාගේ ජීවිත ආරක්ෂා ප්‍රශ්නයක් තිබෙනවා ඒ නිසා ඔබතුමා මැදිහත් වෙලා එතුමාව වහාම වැලිකඩට මාරු කරන්න කටයුතු කරන්න දෙවෙනි කාරණාව ඔව් කියන්න දෙවෙනි කාරණාව ගරු කතානායකතුමනි ගරු නියෝජ්‍ය කතානායකතුමනි කතානායකතුමා තීන්දුව දුන්නා මම ප්‍රශ්නයක් මතු කරාම සති 3ක් ඇතුළත ඒක දිග විවාදයක් ගිහලා පිළිතුරක් දුන්නා පාර්ලිමේන්තුවට කැඳවීම පිළිබඳව තීන්දුවක් ලබා දෙනවා කියලා අදටත් ඒ තීන්දුව නැහැ හොඳයි අදටත් ඒ තීන්දුව නැහැ හරි ප්‍රමාණවත් මම අහන්නේ නැහැ ගරු ඇමතිතුමනි රංජන් රාමනායක මැතිතුමා පාර්ලිමේන්තු නොපැමිණීම මාස 3 කාලයේ ගත වුණයින් පස්සේ මොකද වෙන්නේ? ඇයි දැන් මාස 3ක් පාර්ලිමේන්තුවට ආවේ නැහැ? එයාගේ මන්ත්‍රීකම අහෝසි කියලා. හොඳයි. නිමා කරා. එකටයිනේ හදන්නේ.
ඉතින් මම ඔබතුමාට කියන්න කැමතියි ප්‍රේමලාල් ජයසේකර මැතිතුමාව ගෙන්නන ඕන පාර්ලිමේන්තුවට රංජන් රාමනායක මැතිතුමාවත් ගෙන්නන්න ඕන ඇයි ගෙන්නන්නේ නැත්තේ ඇයි ඒ තීන්දුව දෙන්නේ නැත්තේ නිමා කරන්න අද කාරණාව ඔව් කරන්නේ ඔබතුමාට පුටුව බාර දීලා යන එක අපි ඒක හරියන්නේ නැහනේ හොඳයි තාම නෑ නිමා කරන්න කොයි තීන්දුව අහන්න මහලේකම්තුමාගෙන් කොයි තීන්දුව සති 3ක් ඇතුළත කියනවා කිව්වා රංජන් රාමනායක මැතිතුමාව මැති සභේට ගෙන එන එක ගැන ප්‍රමාණවත් සති 3 ගිහිල්ලා දැන් සති 5ක් ගිහිල්ලා ඔබතුමාට ස්තුතියි මේ හදන්නේ රංජන් රාමනායක මැතිතුමාව මාස 3ක් පිට තියලා පාර්ලිමේන්තුවට කැඳවන්න නැතුව එතුමගේ මන්ත්‍රීකම අහෝසි කරන්නද මේක වැරදි කරු නියෝජ කතානායකතුමනි හොඳයි අන්තිම වැරදි ඔබතුමා කාරණාව පැහැදිලි ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා හෙට දවසේ රංජන් රාමනායක ගෙන්නල මේ මැති සභේට හොඳයි වාද හෙට ගෙන්නන්න ඔව් කතා කරන්න ගරු නියෝජ කතානායකතුමනි ඔව් කතානායකතුමා පැනලා ගියයි කිව්වේ මෙන්න මේ හේතුව නිසා සති 3කින් දෙනවා කියපු උත්තරය අදටත් නැහැ හොඳයි අදටත් නැහැ ආව අපි කතානායකතුමාට ඒ කාරණාව යොමු කරන්න රංජන් රාමනායක මැතිතුමාව හෙට දවසේ පාර්ලිමේන්තු ගෙන්නනවද නැද්ද දැන් උත්තරේ උනේ කතානායකතුමාට අපි යොමු කරන්නම් ඒක හෙට දවසේ ගෙන්නනවද නැද්ද කතානායකතුමාට අපි යොමු කරන්න එතන සභාවේ වැඩ කඩාකප්පල් ගන්න එපා විපක්ෂනායකතුමා ඔබතුමා වගකීමෙන් කටයුතු කරන්න වගකීමෙන් කටයුතු කරන්න මොකද වගකීමෙන් කටයුතු කරන්න දැන් ඒ සඳහා වගකීමෙන් දීර්ඝ විවාදයක් ගියායි සම්බන්ධව වගකීමෙන් තමුන්නාංශේ කටයුතු කරන්න බන්දුළු ගන්න දැමතුමා කතා කරන්න මම තර්ජනය කරන්නේ කොහමද මේගොල්ලෝ තර්ජනය කරනවානේ සභාවේ වැඩ කටයුතු ගෙන යන්න උදව් කරන්න මම මේ ප්‍රකාශය කරනවා අරු කතානායකතුමනි ඔව් විපක්ෂ නායකතුමා අපි විසින් ගරු නියෝජ්‍ය කතානායකතුමනි රංජන් රාමනායක මැතිතුමාව හෙට දවසේ පාර්ලිමේන්තු ගෙන්නනවද නැද්ද කතානායකතුමා ඒ සම්බ සවන් දෙන්න කතානායකතුමා ඒ සම්බන්ධව තීරණයක් දෙනවා අපි කතානායකතුමාට නැවත වතාවක් යොමු කරන ඔබතුමාලගේ ප්‍රශ්නේ ඒ නිසා කතානායකතුමා ඒ නිසා සභාවේ වැඩ කඩාකප්පල් නොකර මේ සභාවේ කටයුතු ගෙන යන්න දෙන්න බන්දුලුණා දමතුමා බන්දුලුණා දමතුමා ඔබතුමා ප්‍රකාශ කරන්න අර කතානායකතුමනි ගරු කතානායකතුමනි අපි විසින් ඔබතුමා මේ මයික් එක ඔෆ් කරන්න එපා කතා කරන්න මේ විදියට පාර්ලිමේන්තුවක් ඔබතුමා කතා කරන්න කවදාක්වත් පාර්ලිමේන්තුවක් මේ විදියට ඇසිරෙන්නේ නැහැ විපක්ෂ නායකවරේ ලංකා ඉතිහාසයේ එහෙම ඇසිරලා නැහැ එදා අපි භාණ්ඩ වර්ග 27ක් කවුද අය ප්‍රධාන වැඩ කටයුතු ජාතික මණික් මේක නේද ජාතික මණික් ස්වර්ණභරණ අධිකාරී පනත ඒක ඔන්න කාලේ දාන්නේ ඒක රැවිලා මේක කරන්නේ බෑ වරප්‍රසාද වාසිය කියන්නේ එන මං ගහන්නන්නේ ඔව් මම කතාව තියෙන්නේ ගහන්නද කියලා විජයශ්‍රී මන්ත්‍රීතුමා නියෝජක කතානායකතුමා ඔබතුමා වැදගත් විදියට විශාල දේශපාලන වශයෙන් ස්ථාවරයක් හදාගත්ත දේශපාලන චරිතයක් 29 යටතේ තිබෙන්නේ පාර්ලිමේන්තුවේ යම් මන්ත්‍රීවරයෙක්ගේ වරප්‍රසාද තිබෙනවා නම් පාර්ලිමේන්තුවේ තියෙන සියලු කටයුතු අත්හිටුවා ඒකට ප්‍රමුඛතාවය දෙන්න කියන කාර්යය මම දන්න විදියට මම කියවපු විදිය විශාගරු කතා නියෝජක කතානායකතුමනි මේ වෙලාවේ අහන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න බැරි මන්ත්‍රීවරයෙක් හැබැයි ඌට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ඇරිලා පිළියෙල දෙන මාස 6ක කාලයක් විශාගරු විපක්ෂ නායකතුමා කියන්නේ එතුමාට තියෙන ජීවිත චාදනාත් එක්ක යම් සාධාරණ තීන්දුවක් ගන්න ඒක තීන්දුව ගත හැක්කේ ඔබතුමාට ඔබතුමා උනස්සද ඉන්න නිසා විශා මේ අපි පාර්ලිමේන්තුව කඩාකප්පල් කරන්න යන්නේ නැහැ ඉතින් අපිට එහෙම ඇසිරෙන්න ඕනේ නෑ කරෝ නියෝජ්‍ය කතානායක ඔබතුමා වැදගත් තියෙද්දි මන්ත්‍රීවරු පිළිබඳව දන්න නායකයෙක් කියලා ඔබතුමාගේ ඉල්ලනවා මේ මන්ත්‍රීවරයා නැවත පාර්ලිමේන්තුවේ ගේන්න අවශ්‍ය වැඩ පිළිවෙල හදලා දෙන්න ඔව් මන්ත්‍රීතුමා මේක දීර්ඝ සාකච්ඡා වුණු ප්‍රශ්නයක් විපක්ෂ නායකතුමා ප්‍රකාශ කරපු දේ අපි අවතක්ෂේප කරේ නෑ හැබැයි අද කතානායකතුමා ගිහිල්ලා තින්නේ ජාතික වශයෙන් යා යුතු සුවිශේෂ නිල රාජකාරියකට ඉතින් එතුමාට අපි අවස්ථාවක් දෙන්න කියලා ඉල්ලනවා මේ ගැන පැහැදිලි කරන්න ඔව් හොඳයි විපක්ෂ නායකතුමා මේක තුනට තියෙන්නේ පොයින්ට් ඔෆ් ඕඩර්
එතන කුඩුකාරයෝ ඉන්නවා කුඩුකාරින්ට විරුද්ධව තමයි රංජන් රාමනායක නැගී සිටියේ හොරුන්ට විරුද්ධව තමයි රංජන් රාමනායක නැගී සිටියේ අද අපිට බරපතල සැකයක් තියෙනවා රංජන් රාමනායක බන්ධනාගාරය ඇතුලේ සූක්ෂමව ඝාතනය කරන්න සලස්මක් තියෙනවා කියලා අපිට තොරතුරු ලැබිලා තියෙනවා මේක අපි කියන්නේ අපේ විපක්ෂ නායකතුමා ඊයේ අඟුණකලස බන්ධනාගාරයට ගියා එතුමා මේ තොරතුරු දැනගෙන මේ සැකය මත තමයි මේ ප්‍රශ්නේ මේ ඔබතුමාලගේ අහන්නේ अभी दान पह रंजन राम मंत्री मंत्री मे सभा आईती कथानायक वाला कथानायक पक्षग्राही आंडे निजी मे कथानायक मंत्री शिवशिपाट वाला आईती नारक सागर अदेट आंडे මූලාසන ඉන්න කතානායක රවඩ කටයුතු කරන්නේ අද කතානායක මේක අපිට අනුමත කරන්න බෑ කරන කමිටුවේ සභාපති මේක අපිට අනුමත කරන්න බෑ ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි කතානායක වැලිගම ප්‍රාදේශීය වහාම කරන කමිටුවේ සභාපති රංජන් රාමනායක මන්ත්‍රීවරයව මේ සභාවට ගේන්න අවශ්‍ය කටයුතු කරන්න සිය සම්බන්ධ කරන කමිටුව මොකද අපි දන්නවා අද මේ රටේ පාර්ලිමේන්තුව අකුලලා තියෙන්නේ වැලිගම සභාපති පාර්ලිමේන්තුවේ වගකීමක් නැහැ මේ සතියේ පාර්ලිමේන්තුව තියෙන පැය දෙකයි අද පාර්ලිමේන්තුව හැලුඩ් ලක් කරලා දිනවා දැන් අපි බලන් ඉන්නවා මේ වැදගත් අර වර්තාව පාස් කොමිසම් වර්තාව මේ සභාවට ගේනකම් අද අපි දැක්කා පලිගැනීම් කොමිසම් සභාව වර්තාව ඒ වගේම දේශපාලන පලිගැනීම් වර්තාව තුමල්ලාගේ බලවත් ඉල්ලීම පරිදි පොඩක් අහගන්න රටතැම්තුමා කිව්වා රංජන් රාමනායක මැතිතුමාට ජීවිත තර්ජනයක් තියෙනවා කියලා එතුමා හිටියේ දහ දෙනෙක් සමග ඉතාම පහසුවෙන් වැසිකිලි කැසිකිලි සහිතව රූපාණියක් එක්ක ඉතාම හොඳින් හිටියේ දැන් විනාඩි 10කට ඉස්සෙල්ලා මෙතුමන්ලා කියවනේ ජීවිත තර්ජනයක් කියනවා එතුමාව අපි තනි සෙල්ලයකට දැන් දාලා තියෙනවා කිසිම ජීවිත තර්ජනයක් නැහැ කතානායකතුමා අපි ඊගියා බලන්න මේ දැන් දැන් තත්වයක් කිව්වේ ඔව් විපක්ෂ නායකතුමා गरु नियोज्य कथानायक अभी किसीम ओमनावक मे सभागर कलबल अति करुण दिखक्तना सति तुनकुत पार्लमेंट गिन्न वैकू रंजन राम नायक हेमनता एपी मत तींद अद्दीन वैकी कथानायक दिन पताम मे प्रश्न हनकोट मगारी रंजन रामनायक मतिमागे जीवित बरपतल तर्जन तर्जन गर्जन इन मिनिमर कुड़कार ඒ අත්ත වශයෙන්ම මේ ආණ්ඩුව වග කියන්න ඕනේ තුමගේ ජීවිතේ. හොඳයි. උතුමත් වග කියන්නට ඕනේ. වැඩි අවධානයට ගන්නවා. තානායක තුමත් වග කියන්නට ඕනේ. හොඳයි. ඉතින් ඒ තුමගේ වරප්‍රසාද ප්‍රශ්නයක් මම මේ ප්‍රකාශ කරන්නේ. පැහැදිලි. ඒ නිසා අපි ඒක වග කියනවා. වහාම ලොහන් රත්නත් මැතිතුමාගේ මම ඉල්ලීමක් කරනවා. වැලි කඩේට මාරු කරලා දෙන්න. එච්චර ඉල්ලන්නේ. වැලි කඩේ. ගරු කතානායකතුමනි. වැලි කඩ බන්ධනාගාරය තමයි අනාරක්ෂිතම බන්ධනාගාරය. අඟුණකොළ පැලස්ස බන්ධනාගාරය තමයි ඉතාම ආරක්ෂිත නවීනතම බන්ධනාගාරය ලංකාවේ තිබෙනවා. ඒ නිසා මම එතුමාගේ ජීවිතය පිළිබඳව වගකීම මම බාර ගන්නවා. පැහැදිලි. නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා. නලින් බණ්ඩාර මේක විපක්ෂ නායකතුමා මේක විපක්ෂ නායකතුමනි මේක මේක මේට වැඩිය ගෙනියන්න එපා. කතානායකතුමාගේ අවධානයටත් අපි ලක් කරනවා. දැන් සභාවේ වැඩ කටයුතු කරගෙන යමු. ඔතන ඉවර කරන්න. ඔව්. අරු කතානායකතුමනි
එතුමා ඉල්ලීමක් කරනවා එතුමාව අඟුණුකොළ පැලැස්සෙන් වැලිකඩට එවන්නේ කියලා මොකද එතුමා ඉන්නේ මිනිමරුව එක්කයි කුඩුකාරයෙක් එක්කයි ඒ නිසා මම පැහැදිලිවම ඉල්ලීමක් කරනවා ඔබතුමා තීන්දුවක් දෙන්න මේකට හරි ඒ වෙලාවේ වැලිකඩට ගෙන්නන්නයි කියලා ඒ තීන්දුව දෙන්න හොඳයි මේ මන්ත්‍රීවරයෙකුගේ ජීවිතය පිළිබඳ ප්‍රශ්නයක් ඒක ඉතා දැඩි අවධානය යොමු කරන්න ජීවිත ආරක්ෂාව ගැන ඔබතුමා මොකද කියන්නේ එතුමා කතා කරන්න බෑ සරප්පුවෙන් ගුටි කෑවේ කවුද බං මං සරප්පෙන් ගුටි කෑවේ මං හිතන්නේ මං හිතන්නේ කවුරු කතානායකතුමනි රජයක් විදියට රජය මේ රංජන් රාමනායක මන්ත්‍රීවරයා පිළිබඳව වග කියන්න ඕන මන්ත්‍රීතුමා කතා කරන්නේ රත්වත් මහත්තයා කිව්වා වැලිකඩ බන්ධනාගාරය ඉතාම අනාරක්ෂිතයි කියලා. ඒ කියන්නේ එතුමත් පිළිගන්නවා බන්ධනාගාර අනාරක්ෂිතයි කියලා. එතුමත් පිළිගන්නවා බන්ධනාගාර අඩු වැඩි වශයෙන් අනාරක්ෂිතයි කියලා. ඉතින් ඒක තමයි අපි කියන්නේ. අඩුම ගානේ ඇයි එතුමාට මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් විදියට පාර්ලිමේන්තුව තියෙන දවස්වලවත් පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඒ තමන්ගේ මන්ත්‍රී ධුරේ අයිතිය තහවුරු කරන්න බැරි. රේමලාල්ට අධිකරණ රේමලාල් ජයසේකර මන්ත්‍රීතුමාට දෙන්න පුළුවන් නම් අවසන් වෙලාව අවසන් මන්ත්‍රීතුමා වෙලාව අවසන්. වෙලාව අවසන් නැහැ මට වෙලාව දිනව. අපේ ධර්මසේන මන්ත්‍රීතුමා. ගරු ඒ නිසා ගරු විපක්ෂ නායකතුමා විනාඩි 15ක් තියෙන ඔබතුමාට. විනාඩි කීයක්ද? විනාඩි 15ක්. විනාඩි 15ක්. 15ක්. මම ඒ තරම් වෙලා ගන්නෙ නැහැ මේ ගරු නියෝජක කතානායකතුමා. ස්තුතියි. නමුත් මම මේක අවස්ථාවක් කරගන්නවා ගරු නියෝජක කතානායකතුමනි කරුණු කීපයක් පැහැදිලි කරන්න. මීට සති 5කට පෙර පමණ පෙර ගරු කතානායකතුමාට බොහොම කාරුණිකව මේ සභාවේ ඉල්ලීමක් කරා. ඒ රංජන් රාමනායක මැතිතුමාව නැවතත් වරක් මේ පාර්ලිමේන්තුවට කැඳවීම පිළිබඳ. එතුමා කිව්වා සීලු දෙනාගේම යෝජනා සලකලා බලලා සති 3ක් ඇතුළත බොහොම පැහැදිලි තීන්දුවක් ලබා දෙනවායි කියලා. කනගාටුවෙන් හෝ කිව යුතුයි ගරු කතානායකතුමා මේ සභා ගරුබේදී අපි සීලු දෙනාටම ලබා දුන්නු වචනය පැහැර හැරලා තිබෙනවා. ඒකට වෙන වචනයක් නැහැ කියන්න. එතුමා මේ සභාවට දුන්න පොරොන්දුවත් සති 3ක් ඇතුළත රංජන් රාමනායක මැතිතුමා කැඳවීම පිළිබඳව තීන්දුවක් දෙනවායි කියලා. එතුමා එක ලබා දුන්නේ නැහැ. විශේෂයෙන්ම මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 වරප්‍රසාද ආරක්ෂා වෙන්නේ ගරු කතානායකතුමාගේ සහ ඔබතුමන්ලාගේ මැදිහත් වීම තුළ. ඔබතුමන්ලට එක දේශපාලන මතයක් තරණ මන්ත්‍රීවරුන්ට එක සැලකිල්ලකුත් තවත් දේශපාලන මතයක් තරණ තවත් මන්ත්‍රී කණ්ඩායමකට තවත් සැලකිල්ලකුත් ලබා දෙන්නට හැකියාවක් නැහැ. ඔබතුමන්ලාට සිදු වෙනවා හැමෝටම එක හා සමානව සැලකන්න. ඔබතුමා හොඳින් දන්නවා ගරු නියෝජ්‍ය කතානායකතුමත් ගරු කතානායකතුමත් සම්බන්ධ දේශපාලන පාර්ශවයේ ප්‍රේමලාල් ජයසේකර මැතිතුමාට මේ පාර්ලිමේන්තුවට පැමිණෙන්නට ගරු කතානායකතුමා අවසරය ලබා දීලා තිබෙනවා. රංජන් රාමනායක මැතිතුමත් මේ වෙන විට එතුමාට තිබෙන ඒ නීතිමය තත්ත්වය තුළ අභියාචනා දෙකක් ඉදිරිපත් කරලා තිබෙනවා. එකක් ශ්‍රේෂ්ඨාධිකරණයට අනෙක අභියාචනාධිකරණයට. එතකොට ප්‍රේමලාල් ජයසේකර මැතිතුමත් රංජන් රාමනායක මැතිතුමත් මේ එකම තත්ත්වයේ සිටින්නේ දෙන්නම ඉන්නේ අභියාචනා ඉදිරිපත් කරමින්. එවන් තත්ත්වයක් තුළ ප්‍රේමලාල් ජයසේකර මැතිතුමාව පාර්ලිමේන්තුවට කැඳවන්නටත් රංජන් රාමනායක මැතිතුමාව පාර්ලිමේන්තුවට නොකැඳවන්නටත් කටයුතු කිරීම එක සම්පූර්ණයෙන්ම මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද මේ පාර්ලිමේන්තුවේ සම්ප්‍රදාය මේ ක්‍රමවේදය අමුවේ මහදවල් උල්ලංඝනය කරන ක්‍රියාවක්. ඉතින් මම අහන්න කැමතියි ගරු නියෝජ්‍ය කතානායකතුමාගේ තමුන් නාන්සේ තීන්දුවක් ලබා දෙන්න මේ සභාවට හෙට දවසේ ප්‍රේමලාල් ජයසේකර මැතිතුමාට දක්වන සැලකිල්ලම රංජන් රාමනායක මැතිතුමාට දක්වලා එතුමාව මේ සභාවට කැඳවන්න කටයුතු කරන්න. මේ මන්ත්‍රීවරු දෙපළකට දෙආකාරයකින් සලකන්න බෑ. ඒක වැරදි. ඒ වගේම ගරු කතානායකතුමා හැමදාම මේ සභාව රැස් වෙනකොට අපි ප්‍රශ්නයක් මතු කරනකොට රංජන් රාමනායක මැතිතුමා පිළිබඳව ගරු කතානායකතුමා එක මග අරිනවා. ඒකට උත්තර දෙන්නේ නැහැ. එතුමාට නිරුපද්‍රිත වෙන්නට බෑ. එතුමාට සදාචාරාත්මක අයිතියක් තිබෙනවා
මේ සභාවට සති තුනකින් තීන්දුවක් ලබා දෙනවා කිව්වහම ඒක ලබා දෙන්න. ඊළඟ කාරණාව කරු නියෝජ්‍ය කතානායකතුමනි මම බොහොම පැහැදිලිව කියන්නට ඕන ඊයේ දවසේ රංජන් රාමනායක මැතිතුමාගෙන් මට එතුමා මට කිව්ව දේ මගේ වගකීමක් යුතුයකමක් මේ සභා ගර්භයේ දැනුවත් කරන්න. එතුමා බොහොම පැහැදිලිව මට කිව්වා එතුමා ඉන්නේ ජීවිත තර්ජන මැද්දේ. එතුමා ඉන්නේ අනාරක්ෂිත තත්වයක් තුල. මේ තත්වය තුල ඔව් ප්‍රේමලාල් මැතිතුමා තාම දවස් ගණනාවක් මේ මාව තමයි මාතෘකාව කරගෙන තියෙන්නේ. මම මෙතෙන්දි විශේෂයෙන් මතක් කරන්න ඕනේ කාරණය පෞගේ මෙතුමා කතා වෙන්න පුළුවන්. නමුත් සාධාරණ හේතුවක් තියෙනවනේ. හැමදාම අපිව හංගඩු ගන්නවා මිනිමරු හැටියට. පෞගේ කාලේ තලතා අතුගෝරල කියන අතුමිය මාව ගරු කතානායකතුමාව ලස්සනට නෝ. इन पड़ा अरु कथानायक तुमने मम उबुतुमागे बहुम पेहदलियो इली मकर रंजन रामनायक मतितुमाव नवतत्वर पार्लिमेंट गेन्वंड के उबुतुमा पेहदलियो की हुआ सती तुनक के तुरत पिली तुरक लबा दिन वही है उबुतुमाए पिली तुरक लबा दुनी ने मैं अद दवस विनकनु पिली तुरक लबा दिल ने मम उबुतुमाट किया ने क्या प्रेमलाल जयशेखर मतितुमा तक मगे पुद्गलिक प्रश्न अट्न है इतमे पुद्गलिक प्रश्न अट्न है नमूत प्रेमलाल जयशेखर मतितुमा एक विधि एक सल कन्नट रंजन रामनायक मतितुमा तवत् विधि एक सल कन्नट एम है किया वक्न है ये दिपलम इन अभियाचना इदिरी पत्करला इतमा खेदवन वना रंजन रामनायक मतितुमा पार्लिमेंट खेदवन देवनी कारण देवनी कारण वेदगत्म कारण රන්ජන් රාමනායක මැතිතුමා ඊයේ දවසේ මට පාපොච්චාරණයක් කරා. එතුමාගේ ජීවිතය අනතුරේ කියලා. එතුමාගේ තත්ත්වය අනාරක්ෂිතයි කියලා. එතුමා මට ප්‍රකාශ කරා. එතුමා ඉල්ලීමක් කරනවා අගුණකොළ පැලැස්සෙන් වැලිකඩට එතුමාව මාරු කරලා දෙන්න කියලා. මොකද එතුමා ජීවත් වෙන්නේ කුඩුකාරයෝ මැද්දේ, මිනිමරුව මැද්දේ, මංකොල්ලකාරයෝ මැද්දේ. රන්ජන් රාමනායක මැතිතුමා හැමදාම මිනිමරුවන්ට විරුද්ධව මංකොල්ලකාරයන්ට විරුද්ධව කුඩුකාරයන්ට විරුද්ධව කතා කරපු නිසා අද එතුමාට බයක් තියෙනවා ඒ කුඩුකාරයම මිනිමරුවම එතුමාට එතුමාගේ ජීවිතය අහිමි කරයි කියලා. ඉතින් ගරු කතානායකතුමනි ඔබතුමාගේ වගකීමක් තමයි මේ මන්ත්‍රීවරුන්ගේ ජීවිත ආරක්ෂා කිරීම. මේ ජීවිත ආරක්ෂා කිරීම ඔබතුමාගේ වගකීමක්. ඒ නිසා කරුණා කරලා මම ඔබතුමාගෙන් ඉල්ලීම් දෙකයි කරන්නේ. පළවෙනි එක රන්ජන් රාමනායක මැතිතුමාව හෙට දවසේ මැති සභේට ගෙනෙන්න. දෙවෙනි ඉල්ලීම එතුමාව වහාම ක්‍රියාත්මක වන පරිදි ඔබතුමා උපදේශක් දෙන්න නියෝගයක් දෙන්න අඟුණුකොළ පැලැස්සේ ඉඳලා වැලිකඩට මාරු කරලා දෙන්න. එතුමාගේ ආරක්ෂාව පිළිබඳව ඔබතුමා වගකීම බාර ගන්න. ඒකයි මගේ ඉල්ලීම. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ලක්ෂ්මන් කිරියල්ලා මැතිතුමත් ඒ වගේම अपे विपक्ष नायक तुम्हत अब मगे नाम की मम अदे मत अक्नी मम पिल्ले मट धनुमा एक अधिकरण हिसनाम गौरव करण अधिकरण तीन मत प्रकाश आवश्यकता है नमू मेकट देशपालन अंगीन के अहिम करा कि मम पहदीन मत अक्न ये देशपालन अंगीन के अहिम करे अधिकरण हित प्रमति वरी मम मेतर का नोकिया मग रिकॉर्डिंग तीन ताम रंजन රාමනායක මහත්තයාගේ රෙකෝඩින් නේ මංගව තියෙන ඊට වැඩි රෙකෝඩින් තියෙනවා මගේ නඩුව සම්බන්ධව මගේ ඉදිරිපත් කරන්න අවශ්‍ය වෙලාවට ඒ නිසා අනවශ්‍ය දේවල් අද ගන්න එපා නම් වශයෙන්ම තියෙනවා ඉහළ නිලධාරින්ගේ පවා නීති අංශයේ ඉහළ නිලධාරින්ගේ පවා මර බිම්බද කවුද මන්ද හිටියනේ එයාගේ පටා එයාටත් වැඩි ඉහළ නිලධාරින්ගේ පවා රෙකෝඩින් තියෙනවා මංගව ඒ නිසා තමුන්නාසර් කියන්නේ අපි දේශපාලන වශයෙන් किसी पलिगनी मकर रजे मे रजे अब यापाल इनक पलिगत ताम पलिग बलापुर तम सरकार कथा नायक मम कीन अपी अपील कदाल ये अपील के अपी ट अवस्था लादून पार्लिमेंट प्रमीण नम मेतम श्रेष्ठाधिकरण नियोग अधिकरण नियोग लादून पास एम तीन लादून पास एन सा अनिवार्य तुम पार्लिमेंट के अधिकरण नियोग
ගිල කතානායකට තුමාට දුන්නාට පස්සේ තුමාලා පියවරක් ගන්නේ හැමදාම කතානායක තුමාට අපහාස කරනවා එයාත් මගේ නම කියනවා මේකේ තේරුමක් තියෙනවා සාධාරණයක් තියෙනවා ඔව් අපි අනික මේ ගැන කතා කරන්න පාර්ලිමේන්තුව ආවේ නැහැ අපි කතා කළේ මහ ජනතාව වෙනුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් මුළු රටේ සමස්ත ජනතාව වෙනුවෙන් නැත්නම් ගැන කතා කරන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ පාර්ලිමේන්තුවට අවශ්‍ය නැහැ කියනක මම මතක් කරනවා හරි දැන් ඔබතුමා කියන්න ගරු කතානායකතුමනි මම බොහොම පැහැදිලිව කියන්න කැමති රන්ජන් රාමනායක මැතිතුමාගේ අයිතිවාසිකම් වෙනුවෙන් බොහොම ප්‍රශස්ත ජනාධිපති නීතිඥ මඩුල්ලක් ඉදිරිපත් වෙලා තිබෙනවා ඒ නිසා ප්‍රේමලාල් ජයසේකර මැතිතුමාගේ නීති උපදේශ අපිට අවශ්‍ය වන්නේ නැහැ ඊළඟ කාරණාව ගරු කතානායකතුමනි දැන් එතුමාම කිව්වා එතුමත් ඉන්නේ අභිහාචනාවක් ඉදිරිපත් කරලා ඉතින් රන්ජන් රාමනායක මැතිතුමත් එහෙම තමයි ඇයි එතුමාව ගෙන්නන්නේ නැත්තේ මොකද්ද ඒකට හේතුව ඇයි එතුමාව ගෙන්නන්නේ නැත්තේ ඒ වගේම ඔබතුමාගෙන් මම අහන්න කැමති පැහැදිලිවම තලතාතු කෝරළ ඇමතිතුමිය මේ සභාවේ නොසිටින මොහොතක මෙතුමා නැගිටලා එහෙම චෝදනා කරනවා එහෙම කරන්න බෑ අපිට විශ්වාසයක් තියෙනවා තලතාතු කෝරළ ඇමතිතුමිය ඒ වගේ කැත වැඩ කරන්නේ නැහැ කියලා අපිට ඒ විශ්වාසය තියෙනවා එහෙම මේ අපේ මන්ත්‍රීතුමියක් අපේ කණ්ඩායමට සම්බන්ධ මන්ත්‍රීතුමියක් පිළිබඳව එහෙම එතුමාට අපහාස කරන්න බෑ එතුමියගේ ක්‍රියාකලාපයේ පිළිබඳව අපිට ලොකු විශ්වාසයක් තියෙනවා රෙකෝඩින් තියෙනවා නම් රෙකෝඩින් එළියට දාන්න හංගන් ඉන්නේ නැතුව රෙකෝඩින් තියෙනවා නම් ඒක ඉදිරිපත් කරන්න දරු කතානායකතුමනි කරුණා කරලා මේ ප්‍රශ්න දෙකට දැන් තීන්දුවක් දෙන්න හෙට රන්ජන් රාමනායක මැතිතුමාව ගෙන්නන්න කරන්න නැතුව මේ කරන්න නැතුව ඒ වගේම ඒ ඒතෙක් එතුමාව වහම අඟුළු කළ බැලැස්සෙන් වැලිකඩන මාරු කරලා දෙන්න කරුණා කරලා උත්තර දෙක දෙන්න චෝදනාත්මක ප්‍රකාශ සියල්ලම මම අහගෙන හිටියා මම වැදගත් කාර්යයක් සඳහා තමයි මේ මෙතනින් ඉවත් වෙලා ගියේ නැතුව ඔබතුමා කිව්ව විදිහට පැනලා ගියේ නැහැ මේ ප්‍රශ්නෙට මට පිළිතුරු දෙන්න බැරි කමක් නැහැ ගරු විපක්ෂ නායකතුමනි ප්‍රේමලාල් ජයසේකර මැතිතුමා අපි ඔබතුමා පැහැදිලිව මතක තියාගන්න එතුමා පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරු දිවුරුන් දෙන දවසේ එතුමාව අපි කැඳෙව්වේ නැහැ එතුමාව අපි ඒ අවස්ථාවේ කැඳෙව්වේ නැහැ දෙවෙනි අවස්ථාවේ කැඳෙව්වෙත් නැහැ තුන්වෙනි අවස්ථාවේ කැඳෙව්වෙත් නැහැ එතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ ඒ එතුමාට ඒ අයිතිවාසිකම් තිබුණට පළවෙනි දිනේ කැඳෙව්වෙත් නැහැ දෙවෙනි දිනේ කැඳෙව්වෙත් නැහැ ඒ සතියෙම කැඳෙව්වේ නැහැ අපිට කැඳවන්න සිද්ධ වුණේ එතුමා පිළිබඳ නීතිමය උපදෙස් අරගෙන විවිධ මත තිබුණා සමහරු කිව්වා එතුමාව ට අයිතියක් නැහැ කියලා සමහරු කිව්වා එයාට අයිතියක් තියෙනවා ඒ අතරතුරේ එතුමාගේ ඥාතීන් ඇවිල්ලා මම මුණ ගැහුණා මම කිව්වා බලපදල මෙන්න මේ කාරණාව උඩ උසාවියට ගිහිල්ලා මේකට නියෝගයක් ගන්න කියලා එතුමාගේ නීතිච්ච මහතුරු උසාවියට ගිහිල්ලා ඒ සම්බන්ධයෙන් නියෝගයක් ගත්තා. ඒ නියෝගය අරගෙන තමයි ඒ අරගෙන ඒ නියෝගය ආවට පස්සේ තමයි එතුමා අපි කැඳවන්න තීරණය කරේ. ඇත්තටම ගරු කතානායකතුමනි බොහොම ස්තුතියි ඒ පිළිතුරු ලබා දීම පිළිබඳව. දැන් ඔබතුමා කරපු ප්‍රකාශයෙන්ම ප්‍රත්‍යක්ෂ වෙනවා ප්‍රේමලාල් ජයසේකර මැතිතුමාව මේ සභාගර්භයට ගෙනල්ලා තියෙන්නේ. ඒ උසාවියට ගිහිල්ලා අභියාචනාවක් ඉදිරිපත් කිරීම තුළ ඒ ඉස්මතු වුණු තීන්දුව මත කියලා. දැන් ගරු කතානායකතුමනි අභියාචනාධිකරණයෙන් පාර්ලිමේන්තුවේ මහලේකම්තුමාට බොහොම පැහැදිලිව නියෝගයක් එවලා තිබෙනවා රන්ජන් රාමනායක මැතිතුමා පිළිබඳව. මේන්ටේන් ද ස්ටේටස් කෝ. ඒ කියන්නේ එතුමාගේ මන්ත්‍රීකම එලෙසම පවත්වා ගන්න. දැන් මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. බොහොම කාරුණිකව ප්‍රේමලාල් ජයසේකර මැතිතුමත් උසාවියට ගිහිල්ලා ඒ තීන්දුව ලබා ගත්තයින් පසුව එතුමව පාර්ලිමේන්තුවට ගෙනාවනම් අභියාචනාධිකරණයේ රන්ජන් රාමනායක මැතිතුමා පිළිබඳව මහලේකම්වරයාට මට පැහැදිලි කරන්න ඉඩ දෙන්න ඔබතුමා මට පැහැදිලි කරන්න ඉඩ දෙන්න මහලේකම්තුමාට අභියාචනාධිකරණය නියෝගයක් දෙනකොට මේන්ටේන් ද ස්ටේටස් කෝ කියලා එහෙනම් ගෙන්නන්න ඕනේ මන්ත්‍රීවරයා ඔබතුමා
ඔබතුමා විපක්ෂ නායකතුමාට තියෙන වරප්‍රසාදයේ ප්‍රයෝජනට අරගෙන මේ ඔව් විපක්ෂ නායකතුමා ඔබතුමාට මම කවුරු හරි ඒජන්තවරයෙක් ඉන්නවා මේ මයික් එක ඔෆ් කරන හරි රජයේ ඒජන්තවරයෙක් ඉන්නවා නෑ නෑ එහෙම කෙනෙක් නෑ එහෙම කරන්න එපා කියන්න දරු කරුන් දරු නියෝජ දරු කතානායකතුමනි මම කියන්නේ ප්‍රේමලාල් ජයසේකර මැතිතුමා බොහොම පැහැදිලි කිව්වා මට පැහැදිලි කරන්න ඔබතුමා දෙන්නේ නෑනේ හරි අභියාචනාධිකරණේ නියෝගයක් මත එතුමාව ගෙන්නනවා කියලා. ඉතින් රංජන් රාමනායක මැතිතුමා පිළිබඳවත් මහලේකම්තුමාට නියෝගයක් ඇවිල්ලා තියෙනවා මේන්ටේන් ද ස්ටේටස් කෝ කියලා. හරි ඒ ඒ පිළිබඳව පැහැදිලි කරන්න ඕන නම් මම ඒකත් කරන්නම් ඔබතුමා. මේ පිළිබඳව පැහැදිලි කරන්න. ඉන්න. ඔබතුමාට කතානායකතුමනි දරු කතානායකතුමනි මට මේකට තමුන්නාංශයේ උත්තරයක් දෙන්න අභියාචනාධිකරණයේ මහලේකම්වරයාට එවනවා නියෝගය රංජන් රාමනායක මැතිතුමාගේ මන්ත්‍රී ධුරයේ පිළිබඳව මේන්ටේන් ද ස්ටේටස් කෝ කියලා ඒක ගැන පැහැදිලි කරන්න ඔබතුමා දෙන්නේ නැහනේ කියන්නේ එතුමාට එතුමාගේ මන්ත්‍රීකම ඒක ගැන පැහැදිලි කරන්න ඔබතුමා දෙන්නේ නැහනේ මේ මොහොතෙත් තිබෙනවා ඒක අපි දන්නවා ඒක අපි දන්නවා දෙන්නන්න නැත්තේ ඒක අපි දන්නවා ඔබතුමා පැහැදිලි කරනකන් ඔබතුමා මට පැහැදිලි කරන්න දෙන්න ඔබතුමා නැගිටලා ඔබතුමාගේ බලය පාවිච්චි කරන්න නැතු මෙතන මතක තියාගන්න රංජන් රාමනායක මැතිතුමා වරද කාරයක් කළේ සුප්‍රීම උසාවියේ රජතුන් කට්ටුවක් මගේ එතුමා වැඩිකාරයෙක් කරලා තියෙනවා එතුමා වැඩිකාරයෙක් කළා සිරේට නියම කරලා තියෙනවා අවුරුදු 4කට ඒ අවුරුදු 4කට හිරේට නියම කරුවාට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අපේ රටේ අද තියෙන නීතිය හැටියට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකට විරුද්ධව අපැලක් ඉදිරිපත් කරන්න තැනක් නැහැ එහෙම තැනක් නැහැ එහෙම තැනක් නැහැ අපැ ඒ ඊට පහළ උසාවියකට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරියට යන්න පුළුවන් එතකොට මේ ඉදිරිපත් කළා තියෙන නඩුව අපැලක්ද නැත්නම් වෙනත් කාරණයක් ගැනද කෙනෙක් ගැන තාම අපිට පැහැදිලි නැහැ මොකද ශ්‍රේෂ්ඨාධිකරණ නීතිය යටතේ එතනින් එහාට අපැලක් ඉදිරිපත් කරන්න තැනක් නැහැ තීන්දුවක් දුන්නට පස්සේ ඉස්සර තිබුණා ප්‍රිවි කවුන්සිල් යන ඔව් දැන් ඔබතුමා කියනවා ඒකට ගිහිල්ලා උසාවියේ ඒ මෝෂන් එක පිළිගන්න ඔව් මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා ඔබතුමා නොදන්නවා නම් මහලේකම්තුමාගෙන් පැහැදිලි කිරීමක් කරගන්න අපි රටක් හැටියට we are a signatory අපි අත්සන් කරලා තිබෙනවා International Covenant on Civic and Political Rights. ඒ කවනන්ට් එකට ඒ සම්මුතියට ඒ ප්‍රඥප්තියට මේ පාර්ලිමේන්තුවේ නීති සම්පාදනය කරලා වෙනමම පාර්ලිමේන්තු ඇක්ට් එකක් තියෙනවා. වෙනමම පාර්ලිමේන්තු ස්ටැටියුට් එකක් තිබෙනවා. ඒකේ බොහොම පැහැදිලි කරලා තිබෙනවා ඕනම නඩු තීන්දුවක් ලබා දුන්නන් පස්සේ අභියාචනාධිකරණයක් අභියාචනාවක් සමාවෙන්න අභියාචනාවක් ඉදිරිපත් කිරීමේ හැකියාව තිබෙනවා එක අභියාචනාවක් ඉදිරිපත් කිරීමේ හැකියාව ඒක තමයි රටේ නීතිය අනිත් එක ගරු කතානායකතුමනි ගරු කතානායකතුමනි ඔබතුමාට අභියාචනාධිකරණේ ප්‍රේමලාල් ජයසේකර මැතිතුමාගේ මන්ත්‍රීකම දුන්නු තීන්දුව ක්‍රියාත්මක කරන්නටත් රංජන් රාමනායක මැතිතුමාට එතුමාගේ මන්ත්‍රීකම සුරකීම උදෙසා ස්ටේටස් කෝ එක මේන්ටේන් කරන ඒ නියෝගය පිළිපදෙන්නේ නැතුව ඉන්නට ඒ දෙකක් කරන්න ඔබතුමාට බෑ නෑ ඔබතුමා ප්‍රේමලාල් ජයසේකර මැතිතුමාගේ අභියාචනාව පිළි අරගෙන එතුමට මන්ත්‍රී වරේ හැටියට සහභාගී වන්නට අවස්ථාව ලබා දීලා තිබෙනවා ඉතින් හරි ඔබතුමා මට පැහැදිලි කරන්න දෙන්නේ නැහැ නේ තවත් ඔබතුමාගේ අදහස් පිළිගන්න කියලා මට කියන්නේ රාමනායක මැතිතුමාගේ මන්ත්‍රීකම ඔබතුමාගේ අදහස පිළිගන්න කියලා මට කියන එක වැරදි ඔබතුමා මං පැහැදිලි කරනකන් ඉන්න මා දෙගොල් ඔව් ගරු කතානායකතුමනි බොහොම පැහැදිලිවම
मंत्री वरु देपला कट दया कार्य का साला करने नहीं एक वैरादी एक वैरादी एक वैरादी ओबतुमा अभियाचना अधिकारने तीन दुआ क्रियात्मक करने ओबतुमा एक वैरादी ओबत अभित अभियाचना अधिकारने तीन दुआ कितना नहीं ओबतुमा ओ लक्षण के बारे में ओबतु पार्लिमेंट तीन दुकान अभियाचने श्रेष्ठाधिकरण रंजन राम नायक मंत्री अभियाचने प्रकाश मोशन ने का पिलियर आंती है ना मोशन ने का पिलियर आंती है ना अभी आज नया पिलियर करने नहीं 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 देखा बैरडी मोशन ने का ओ मंदानो अपे जॉन सेनियर रत्न में तो तुम्हाँ क्यों हुआ एकाल हिट वो नायक तुम्हाँ ए आ कारिंग वैध कराई की रहूं तो मतगति आ करने मेकाल इन विपक्षी नायक तुम्हाँ ආණ්ඩුව ටෝන විදිහට වැඩ කරන්නේ නැහැ කියන එක. අන්න ඒක මම කියන්න ඕන. හරි හරි. හරි. ඔබතුමා හරි. අර අපේ ඔව් ලක්ෂණ කිවිල්ල මැතිතුමා. ගරු කතානායකතුමනි ජෝන් සිරිරත් ජෝන් සිරිරත් ගරු මැතිතුමා එස්.පී. දිසානායක මැතිතුමා කියලා කිව්වා. ඒ කාලේ අපි ICCPR නීතිය පිළිගන්න තිබ්බේ නැහැ. අපි ICCPR නීතිය පිළිගත්තේ එස්.පී. දිසානායක මැතිතුමාගේ සිද්ධියෙන් පස්සේ. අපි පාර්ලිමේන්තුවේ පරත සම්බන්ධ කරලා තියෙනවා මේ ලංකාවේ ඕනම නඩුවකට එක අභියාචනයක්වත් දෙන්න ඕන කියලා. ඒ අඩුව තමයි රංජන රාමනායක මැතිතුමා ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉල්ලුම්පත් පතක් දාලා තියෙන්නේ. අනිත් එක මන්ත්‍රීවරේ මේ පාර්ලිමේන්තුවේ වාඩි කරනවද නැද්ද කියන එක අයිතිය තියෙන ඔබතුමාට අධිකරණයට නෑ. मनुष्य किया गारु कथा नायक तुमने ඔබතුමා මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා අපි ඔබතුමාට ගරු කරන්නේ මේ පාර්ලිමේන්තුවේ කතානායකවරයා විදියට ඔබතුමා මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225ටම ස්වාධීනව මේ කටයුත්ත වෙනුවෙන් උත්තර බඳින්න ඕනි සහ අපේ ආරක්ෂාව අපේ වරප්‍රසාද සම්බන්ධයෙන් ඔබතුමා පෙනී හිටින්න ඕනි ඒ නිසායි අපි ඔබතුමාගෙන් ගරුත්වයෙන් ඉල්ලන්නේ අපේ ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීතුමාට දීපු නඩු තීන්දුවේම අනුව ඔබතුමා ස්වාධීනව ගත්තු තීන්දුව වගේම කිසිම බලපෑමකට යටත් නොවි ඔබතුමා මේ සම්බන්ධයෙන්ොත් මේ අභ්‍යාචනයක් ඉදිරිපත් වෙලා තියෙන අවස්ථාවේ ඒ සඳහා අවශ්‍ය කරන සහයෝගය ලබා දෙන්න මන්ත්‍රීවරයෙක්ගේ වරප්‍රසාදයක් හැටියට ඒත් එක්කම එහෙම නෙවෙයි නම් ගරු කතානායකතුමනි මං කනගාටුවෙන් මං කියන්න සිද්ධ වෙනවා අපිට ඔබතුමා දිහා බලන්න සිද්ධ වෙන්නේ වැලිගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා විදියට එතෙන්ට දාන්න එපා අපිව අපිට ඕන ගරු කතානායකතුමා විදියට සලකන්න ඒකට අපිට ඉඩ දෙන්න බොහොම ස්තුතියි හා ඔව් අත්මන්දිව තුමාගේ මන්ත්‍රී ධූරය අවසුනේ තුමාට පාර්ලිමේන්තුවේ මාස 3ක් එන්න බැරුව ගියසා එන්න බැරුව ගියේ කතානායකතුමා එන්න අවස්ථාව දුන්නේ නැත ඒ දේව තමයි මේ ඔබතුමාලත් කරගෙන යන්නේ ඒ නිසා ඔබතුමාගේම කතාව වැරදි එදා උනේ රංජන රාමනායක මහත්තයා දැන් වෙන්න යන දේ මාස 3ක් පාර්ලිමේන්තුවේ එන්න බැරුව ගියා ඒ නිසා රංජන රාමනායක මහත්තයාගේ මන්ත්‍රී ධූරය ඔබතුමායි ඕස කරන්න කටයුතු කරමින් යන්නේ මම කතා කරන්නේ හරි ගරු කතානායකතුමනි මම මගේ වර විශේෂයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට මම කතෝලික මන්ත්‍රීවරයෙක් හැටියට අද අපිට වරප්‍රසාදයක් නැ මහජනතාව ඉදිරියේ මොකද මම මේ කතෝලික මන්ත්‍රීතුමාලා ඔක්කොටම කියන මෙතන කිව්වා රංජනුත් නැ බයිබලෙත් නැ කියලා
කරුණාකරලා කතෝලික ආගමට අපහාස කරලා අද කතෝලිකයන්ව පල්ලෙහෙට දාලා බිමට පාගන්න ලෑස්තියෙන්න අපි පාස්කු ප්‍රහාරයේ අපි උත්තරේ ඉල්ලන්නේ ඒකයි අපිට ඒක ලබා දෙන්න පාස්කු ප්‍රහාරයේ සාධාරණ ඉෂු කරන්න කියලා අපි ඉල්ලන්නේ දැන් මෙතන අහන්න ලැබුණා බයිබලෙත් නෑ රංජනුත් නෑ කියලා හැබැයි බයිබලේ රංජන එකට ගාවන්න බා කියලා අපි ඉල්ලනවා පාස්කු ප්‍රහාරයට අපි ඉල්ලන්නේ අපේ වාර්තාව අපිට ලබා දෙන්න කියලා හරි විදිහ බොහොම ස්තුතියි බොහොම ස්තුතියි ඔව් ඔව් මේ අතු අලවතු වල මන්ත්‍රීතුමා ඔව් ගරු කතානායකතුමනි අපි විශ්වාස ගරු කතානායකතුමනි අපි විශ්වාස කරනවා ඔබතුමා මේ පාර්ලිමේන්තුවේ 225 වටම ඉතාම සාධාරණව ඔබතුමාගේ සාධාරණත්වය ඉෂ්ට කරයි කියලා ඒ නිසා අපි ගෞරවයෙන් ඉල්ලා සිටිනවා රංජන් රාමනායක මැතිතුමාගේ ප්‍රශ්නයේදී සම්පූර්ණ ඔබතුමාට ඒ බලය තියෙනවා අපි ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා දැන් අපි එක මන්ත්‍රීතුමෙකුට ඒ අවස්ථාව දීලා තියෙනවා ඔබතුමා ඒ වගේම රංජන් රාමනායක මන්ත්‍රීතුමාටත් ඒ සමාන අවස්ථාව ලබා දෙන්න කියලා අපි ඔබතුමායන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා බොහොම ස්තුතියි ඔව් නෑ ආ ගරු කතානායකතුමනි විශේෂයෙන්ම දැන් රංජන් රාමනායක ගරු මන්ත්‍රීතුමාගේ ගැටලුවේදී වැදගත්ම දේ තමයි අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධව දිය යුතු දඬුවම් පිළිබඳ සඳහන් වෙලා නැහැ එතකොට ශ්‍රේෂ්ඨාධිකරණය දීලා තියෙනවා ඌට අවුරුදු 4ක සිර දඬුවමක් එතකොට අපි විසින් මන්ත්‍රීතුමා විසින් ඔහුගේ මන්ත්‍රීකම ආරක්ෂා කරගන්න අද වෙනකොට අභියාචන අධිකරණයට ඌ අපැලක් ඉදිරිපත් කරලා තිබෙනවා ඒ අනුව අභියාචන අධිකරණය පැහැදිලිවම දැනුම් දීලා තිනවා මහලේකම්තුමාට ඔහුගේ මන්ත්‍රීකම දිගටම තියාගන්න කියලා දැන් ඔබතුමාට තමයි බලය තියෙන්නේ ඔබතුමාව පාර්ලිමේන්තුවට කැඳවීම බලය තියෙන්නේ ඔබතුමාට ඉතින් ඔබතුමා ඒ තීන්දුව ගන්න මන්ත්‍රීවරයෙක් හැටියට රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ ඒ අයිතිය ඔබතුමා ආරක්ෂා කාරණේ කියන තීරණෝ හරි ඔව් චම්ප කරන්නවක මැතුමා ගරු කතානායකතුමනි මේ රංජන් රාමනායක ගරු මන්ත්‍රීතුමාගේ උසාවියට අපහාස කිරීම පිළිබඳ කාරණේ සම්බන්ධයෙන් උසාවියටම තිබෙන අභිමතය නිසා ඒ සම්බන්ධ වෙච්ච නීතියක් නොමැති වීම නිසා බොහෝ අපේ සියලු දෙනාගෙන් වගේ පිළිගැනීම එතුමාට දීපු දඬුවම ඉතාමත්ම අසාධාරණයි කියන්නේ ඒ නිසා ඉන්දියාව වැනි රටවල් 1971 ඉඳන් මේ සම්බන්ධයෙන් වෙච්ච නීති රීති සම්මත කරලා තියෙනවා අපේ රටෙත් ලක්ෂ්මන් කදිරගාම මැතිතුමාගේ අවස්ථාවේ 1998 මේ පිළිබඳව සාකච්ඡාවක් ඇති වෙලා තියෙනවා අද දින මම පුජ්‍යලික මන්ත්‍රී යෝජනාවක් හැටියට අපේ පාර්ලිමේන්තු මහලේකම්තුමාට එවැනි නීති කෙටුම් පතක් උසාවියට අපහාස කිරීම සම්බන්ධයෙන් මේ ලෝකයේ තියෙන අනිකුත් දේවල් ආදර්ශයට අරගත් නීති කිටුම්පතක් බාර දීලා තියෙනවා. ඔබතුමාය මා ඉල්ලා හිටිනවා. අධිකරණ ඇමතුමා වෙත ඒක අපේ කාරණා කටයුතු අනුව යොමු කරලා හැකි ඉක්මනින් මේ පාර්ලිමේන්තුවේ සම්මතයෙන් අපි ඒක සම්මත කරගමු කියලා. විශේෂයෙන්ම කියන්න ඕනේ දැන් මේ ඇත්ත தත්ත්වේ චම්පිකරම් අනවක මහත්මයා කිව්වා. ඒ කියන්නේ මේකට මේ කියන මේ අය බලාපොරොත්තු වෙන නීති ප්‍රතිපාදන නැහැ. එහෙමනම් අපිට පවතින නීතියත් එක්ක යන්න වෙනවා. ඔව් හරි ඉන්ටර්නෙට් එක. සුප්‍රීම් මුසාවියේදී හැරිලා බලලා මුන් ඔක්කොම හොරුයි කිව්වයි කිව්වා. ගරු කතානායකතුමනි මුන් කිව්වට කවුද මේ සින්නේ සමස්තෙම කියලා කිව්වේ නැති. එතුමාට මේක සාධාරණකරණය කරන්න බෑ. මම ඉල්ලීමක් කරනවා. එතුමා මේ ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටින උසාවියේ නයිතිඥවරේ කැඩිරට ඒ මතේ හරි. හැබැයි අපේ මුළු විපක්ෂෙම ඉල්ලන මත ඔබතුමාටයි. අපි කියන්නේ ඔබතුමාට මේ තීන්දුව ලබා දෙන්න කියලා. මොකද අපේ සහෝදර මන්ත්‍රීවරයෙක් කිසිම මන්ත්‍රීවරයෙක් කිරේ ඉන්නවට අපි කැමති නැහැ. වරදක් කරලා දිනවනම් මිනිහක් මරලා දිනවනම් හොරගමක් කරලා දිනවා. ගරු කතානායකතුමනි කක්කුස්සි හොදන්න දාලා දෙන්නේ. කක්කුස්සි හොදන්න. ඉතින් රංජන් රාමනායක කියන අපේ මන්ත්‍රීවරයා සගයට ඒ කරන අසාධාරණට මෙතන ඉන්න මන්ත්‍රීවරු අද අපි එන පාර ආණ්ඩුවට කියලා අපි කොයි විදිහටම හැසිරුණොත් මේ මන්ත්‍රීවරු කී දෙනෙක් කිරේ දාන්න වෙයිද? එනිසා ගරු කතානායකතුමනි ඔබතුමාගෙන් ආයාචනා කරනවා සාධාරණයක් ඉෂ්ට කරන්න අපි කියන්නේ තීන්දුව ගිය දැන් එතුමාට පාර්ලිමේන්තුවට එන්න දෙන්න. ඒ වගේම මගේ මිත්‍රයා ලංසමතුමා කෝ මට සදාචාරාත්මක අයිතියක් නැහැ කියලා මම එදා කිව්ව නිසා තමයි ආණ්ඩුව දරන් හිටියා. ඒ කතාව නිසා තමයි පාස්කු කොමිසමක් ගියේ. ඒත් ඒ කොමිසමේ වාර්තාවත් අඳුම ගන්නට දෙන්න. ඉතරයි ඉන්න. මඩේ දානවා. හරි. ඔව්. ඒත් මම පිළිතුර දෙන්න ඕනේ රංජන් රාමනායක මැතිතුමාගේ මේ 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 ප්‍රශ්නේදී ඔබතුමාලා උසාවිය කළ යුතු තර්ක මෙතනදී කරලා තියෙනවා. इत एक उसावेट गेल करो मेतन तरक गल ये तीन गण बै यह अपीट निश्चित नियोग याकूर निश्चित तीरण याकूर रंजन रामनायक मेत्म स्वभावट कैंदमीमठ नुह की बाब मंग खरुणावे दान भूमि स्तुति।